Enjoy 1% merchant commission when you accept LankaPay cards. Contact these banks today. කුළුබඩු හොයාගෙන ලංකාවට අධිරාජ්‍යවාදීන් පවා ආපු රටක් මේ වන විට ඇයි කුළුබඩු ඔවුන්ට අලෙවි කරලා අපිට මේ මේ මේකෙන් මීට වඩා දුර ගමනක් යන්නට පුළුවන් දැන් ඔබතුමා යම් කිසි කොටසක් කරනවා වෙන්නට පුළුවන් හැබැයි ඒක තවත් වර්ධනය කරගන්න අපිට බැරි වුණේ ඇයි කුළුබඩු සුවඳ ඔස්සේ ඩොලර් අද්දවා ගන්නට අපිට තාමත් හැකියාවක් නැති වෙලා තියෙන්නේ ඔව් සංක මං හිතන්නේ පෘතුගීසීන් මේ රටට පැමිණිලා පළවෙනිම අපේ කුළුබඩු තමයි අරන් ගියේ නමුත් අද වෙනකන් එම කුළුබඩු වලට අපි අගය එකතු කිරීම කරන්නේ බොහොම අල්පයක් පමණයි මේක අපි වගේ කුඩා රටකට ලොකු පාඩුවක් මොකද මේ අපේ මේ තියෙන ඉඩම් සීමාව තුළ මේ රටෙන් 121ක් විතරයි අපිට මේ වගා කරන්න ඉඩම් තියෙන්නේ එතනින් උත් යම්කිසි ප්‍රමාණයක් 107ක් වගේ අපේ මේ සත්ව ගොවි පොළවල් වල ග්‍රේසිං ලෑන්ඩ් නැත්තම් ඔවුන්ට ගන්න අපි ඒක ඉතින් මේ මේ කුඩා ප්‍රමාණයෙන් අපි කොච්චර මේ රටට ලබා දෙනවද කියලා මේ රටට කොච්චර ප්‍රයෝජනයක් කරනවද කියන එක මං හිතන්නේ අපි අපනෑන ගැන හිතනකොට ඒකයි බලන්න ඕනේ දැන් අපිට හිතන්න බෑ මේ ආහාර පානය මේ අපනයන කරනකොට අපිට හිතන්න බෑ මේක නිකන් ගාමන් එක්ස්පෝර්ට්ස් වගේ කියලා. ඒ කියන්නේ අපි මෙච්චර ගාණක් හැදුවා හොඳ ඒවා ටික එළියට දැම්මා අනික් ඒවා ටික මේ කොළඹ සාප්පුවකට බෑ මේ කියන්නේ අපි කොහොමත් පාරිභෝජනයට පාවිච්චි කරන හැම දෙයක්ම යම්කිසි අවම ප්‍රමිතියකට භාජනය කරන්න ඕන. දැන් මෙතනදී මං හිතන්නේ ගොඩාක් දුරට වැදගත් වෙන්නේ අපි රටක් හැටියට තියෙන විශ්වාසවන්තකම. දැන් මං උදාහරණයක් හැටියට දුන්නොත් අපි සිංගප්පූරුව වගේ රටක මං හිතන්නේ ඒගොල්ලන් කිසිම ඔය දැන් නම් මේ ටවුන් වල හිටන් ඒගොල්ලන් urban agriculture කියලා වවනවා. ඒ අරෙන්ද ඒගොල්ලන් කිසිම දෙයක් එතන හදන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් කුළුබඩු ආශ්‍රිතව අපනයන කරනකොට ඒගොල්ලන්ට ලැබෙන මුදලයි ලංකාවේ මේ අපි හදලා බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන හැම එකට වැඩිය යම්කිසි ලොකු වට්ටමක් ලැබෙනවා. ඉතින් මේ අර මං හිතන්නේ හැම අපනයනටම ඒක බලපානවා විශේෂයෙන්ම ආහාරවලට ආහාර පානවලට ඒ කියන්නේ ඩෙස්ටිනේෂන් බ්‍රෑන්ඩ් ඒ කියන්නේ වෙළඳ නාමය රටේ වෙළඳ නාමයේ විශ්වන්ත විශ්වාසවන්තකම ඒක කුරුඳු වලට ගම්මිරිස් වලට හැම දෙයකටම හැම දෙයකටම මොකද එහෙම නැත්නම් දැන් සමහර වෙලාවට ඒ දවස්වල තිබුණා මේ කතාවක් අපි ගම්මිරිස් එක මේ පැපොල් ලැට කලවම් කරලා යවනවා අපේ කුරුඳු ඇතුළට මේ බොහොම මේ ලස්සනට ඔතලා ඒක ඇතුළට එක එක කෑලි අරවා මෙව දාලා යවනවා ඒ වගේ දේවල් කරාම අර විශ්වාසවන්තකම නැති වෙනවා ඒ හින්දා අපේ අගය වැඩි කරලා ඒවා මේ අපනයන කරන්න තියෙන අවස්ථාව අපි අහිමි වෙලා තියෙනවා මේ මේ මෑත කාලෙක වෙච්ච දෙයක් තමයි මේ වර්ජින් කොකොනට් ඔයිල් ඒවා අපි මේ අපනයන කරන්න පටන් ගන්න ලංකාවේ වර්ජින් කොකොනට් ඔයිල් වලට ලොකු නමක් හැදීගෙන ආවා ඒත් එක්කම සමහර අපේ අපනයනකරුවෝ වැඩි ප්‍රමිතියක බලන්නේ නැතුව අරෝමිය කරලා ඒක යවුවාන් පස්සේ දැන් අපේ වර්ජින් කොකොනට් ඔයිල් වලට ඉල්ලුමක් නැතුව ගියා. ඉතින් කෘෂි ආශ්‍රිත කවුරුත් ඒවා නියාමනය කරන්නේ නැද්ද? දැන් ඒ කියන්නේ කාලයක් තිස්සේ තිබ්බා චෝදනාවක් වියට්නාමීන් ගෙන්වන ගම්මිරිස් ලංකාවේ ගම්මිරිස් එක්ක කවලම් කරනවායි කියලා. දැන් සුවඳින් රසයෙන් අපේ ගම්මිරිස් වඩා ඉහළයිනේ. ඉතින් දැන් ඒ වගේ දේවල් බලන්න රාජ්‍ය ආයතනයක් නැද්ද? තියෙනවා. එතන තියෙනවා එතන මේ නොයෙකුත් ප්‍රශ්න එතනදී ඇති වෙනවා නමුත් අපි හැමතිස්සෙම දැන් ඔතන තමයි අපේ අපිට වෙන වරද ඒ කියන්නේ මේ ප්‍රමිතිය බලන්න ඕනේ නිෂ්පාදන කරුවාගේ ඇසෙන් නෙමෙයි පාරිභෝගිකයාගේ ඇසෙන් අපි කොයි රටටද යවන්නේ ඒ රටේ අවශ්‍යතාවයටයි ඒ රටේ ප්‍රමිතියටයි අපි ඒක යවන්න ඕනේ ඉතින් අපිට පුළුවන් නම් ලංකාවේ
ගම්මිරිස් වලට අගේ එකතු කරලා යම්කිසි භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න වියට්නාමෙන් හරි කොහෙන් හරි හරි ගෙනල්ලා ගම්මිරිස් හරි වෙන දෙයක් කලවම් කරලා හැබැයි මේ මේ පාරිභෝජනයට හානියක් නොවන විදියට එම රටේ තියෙන තත්ත්ව පාලනයේ යටතේ අපිට යවන්න පුළුවන් දෙයක් තියෙනවනේ ඒක හොඳයි මොකද එහෙම කරන්නේ නැතුව අපි කොහටද මේක යවන්නේ අපි දැනට කරන්නේ මොකද අපේ කුළු බඩු ඔක්කොම යවන වෙන රටවල් වලට විශේෂයෙන්ම ඉන්දියාවට යවලා ඒගොල්ලන් අගේ වැඩි කරලා ඒක අපනයනය කරනවා මෙහෙන් නිම භාණ්ඩ හැටියට අපි යවන දේවල් බොහොම සුළු ප්‍රමාණයකට අපේ රටේ පිටරටවල් වල ඉන්න අපේ ශ්‍රී ලංකික ජනතාවට අපි යවනවා එතන මිලියන 2ක විතර මාකට් එකක් තියෙනවා ලෝක වටේ ඉතින් ඕක වැඩෙන්නේ නැහැ ඒක අඩු වෙනවා මිසක් මොකද අර ඊළඟට දෙවෙනි පරපුර ඒගොල්ලන් ඒ රටේ විදියට කන්නේ ඔය අපේ පාරම්පරික ඒවා අම්මලා තාත්තලා බලෙන් කවන්න හදනවා නමුත් ටික කාලයක් යනකොට ඒක අත්හැරලා දාලා ඒගොල්ලන් යනවා ඉතින් අපි හිතන්න ඕනේ වෙන විදියකට මේක මොකද අපේ අර තියෙන කුඩා බිම් ප්‍රමාණයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අප නැහැනේ තමයි අපි කරන්න ඕනේ අනිත් එක අපි හිතන්න ඕනේ අපේ වෙළඳ පොලක හෙත් තියෙන්නේ අපි බැලුවොත් මේ මේ පළාත ආසියානු දිග රටවල් වලට අවුරුද්දකට සැරයක් මේ මේ අපේ මේ කොවිඩ් වසංගතයට පෙර ආවා මිලියන 100ක් විතර සංචාරක දැන් ඒගොල්ලන් ඇවිල්ලා තායිලන්තේ ඉන්දියාවේ සිංගප්පූරුවේ ලංකාවට සුළු ප්‍රමාණයක් කොහොම ඇවිල්ලා ඒගොල්ලන් අපේ ආසියානු දිග ආහාර පානය ඒ රසට ආසා කරනවා ඒගොල්ලන්ගේ රටවල් වලට දැන් අපි දෙටුවා ඒක මොකද පහුගිය කාලේ අර කොවිඩ් වලට ඒගොල්ලන්ට එහෙම යන්න බැරි වුණාම අපේ ඉල්ලුම ලොකු ගානකින් අපේ පොල් කිරි වලටයි අපි හදන හැම දෙයකටම ඒගොල්ලන්ගේ ඉල්ලුම වැඩි වුණා මෙහාට එන්න බැරි වුණාම ඉතින් අපි බලන්න ඕනේ අපේ රටේ මේ සුළු ප්‍රමාණයට අපිට මොනවද වවන්න පුළුවන් මේක අපේ ලංකාවේ කෑම පමණක් නෙමෙයි අපිට පුළුවන් අපිට ඉන්දියාවේ කෑම වුණත් අපේ අගේ එකව කරලා ඒක තණ්ඩූරි හරි මොකක් හරි අපේ ළඟ තියෙන අමුද්‍රව්‍ය පාවිච්චි කරලා ඒකට පිටින් තවත් කොටසක් ගෙනල්ලා ඒකට තවත් අගේ වැඩි කරලා ඒක අපනයන කරන්න පුළුවන් මෙතනදී අපිට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ අපේ ඇසුරු මේ රටේ තියෙන මේ ඇසුරුම් කර්මාන්තයක් තියෙන ඒක හොඳයි නමුත් ඒක සීමිත ප්‍රමාණයක් තියෙනවා අපි බැලුවොත් දැන් විදුරු පෝතල් හදන එක කර්මාන්තයක් පමණයි රටේ තියෙන්නේ දැන් අපනයන කරනවා නම් ප්‍රශ්නයක් නැහැ අපිට පුළුවන් ඒක ආනයන කරලා බඳුන ගෙවා නැවත වරක් අපනයන කරන්න නමුත් කුඩා කර්මාන්තයේ හැම දිනටම මේක එකපාරටම අපනයනට යන්න බෑ ඒගොල්ලන් පුරුදු වෙන්න යම් කිසි අවස්ථාවක් තියෙන්න ඕනේ නමුත් ඒගොල්ලන්ට අර නැත්තම් නොයෙකුත් විසිතුරු මේ දේවල් පාවිච්චි කරලා ඒගොල්ලන්ට මේ ඒගොල්ලන්ගේ වෙළඳ නාමය නගගන්න බැරි ක්‍රම හා විදි මේ පහසුවේ මේ රට ඇතුලේ නැත්තම් ඒගොල්ලන්ට අන්තිමට අපනයන කරා යන්න ඒ ගමන යන්න හුඟක් අපහසුයි ඉතින් මම හිතනවා ඒ දේවල් අපි හරිගස්ස ගත්තේ නැත්තම් අපේ අර හිතේ තිබුණොත් ඔව් අපේ මෙහෙ තියෙන එක විතරක් අපි පාවිච්චි කරලා යවන්න ඕනේ මේක අපේ මේ 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 වර්ධනයේ එන්න ඕනේ මේ වගාවේදී එතනදී තමයි තියෙන්න ඕනේ දැන් ඒක තමයි අපි කරපු විනාශය ඒ කියන්නේ නිකම් පොහොර දුන්නා නිකම් පොහොර දීලා අවශ්‍ය කෙනාටයි නැති කෙනාටයි ඒකේ වාසිය ලබා දුන්නා ඒක මේ ඒ කියන්නේ සල්ලි දීලා යම්කිසි ලොකු මුදලක් ගෙවලා ඒ ආහාරයට ගන්න තිබිච්ච පාරිභෝජනයට ගන්න තිබිච්ච අයටත් ඒක නිකම්ම ලැබුණා. එහෙම නැතුව ගොවියට ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට සාධාරණ මිලක් ගෙවලා ඒගොල්ලන්ව පෙළඹුවා නම් ඒ වෙළඳ මිලට විකුණලා බැරි අයට අපි උදව් කරා නම් කීයක් හරි දීලා ඒක ගන්න අන්න එතකොට මේක වවන්න පුළුවන්. එතකොට අපිට වෙන ඒ කියන්නේ ලෝක වෙළඳ පොලේ අපිට සාමාන්‍යයෙන් තරඟකාරී විදිහට වැඩ කරන්න පුළුවන්.